ස්වාමීන් වහන්ස, අපිට ලැබී තියෙන රූපය එකට හේතුඵල ධර්මයක්. ආයුෂ වර්ණයේ සැපේ බලයට හේතු වෙන්නේ අපි කළා වූ කුසලය. ඔව්. නමුත් සත්ව ලෝකය ගත්තොත්, කපුටෙක් වගේ ගත්තොත්, ඒ ප්‍රජාවම එකම විදියයි. ඔව්. ඒකෙන් අදහස් වෙන්නේ ඒ සත්ව ප්‍රජාව තුළ තියෙන කර්ම ශක්තිය එක හා සමානයි කියන එකද? නෑ, කර්ම ශක්තිය එක හා සමානයි කියන කාරණේ නෙමෙයි මාතෘකාව. ඒක උත්තර මාතෘකාව සුන්දරත්වයට අදාළ දෙයක්. මොනරාගයන්ගේ පක්ෂීලෝක කියන සුන්දරම සතෙක්. උඩේ සුන්දර සතාගේ සුන්දර ජීවිතය ලැබෙන මාතෘකාව හේතුවක්. තේරුණා? එයා පෙර ජීවිතේ විචිත්‍ර වූ පිටකම් කරලා තියෙනවා. මොහොත සීලෙන් දුර්වල වාරිය පත්තර කරනවා. තේරුණා? ඒ වගේම කර්තා කියන සතායේ සියලුම වර්ගයන් එකම හේතුවක් වෙන්නේ මාතෘකාව. ඊට අදාළව කළා වූ මොනවාකව අමුසන් ඉස්තුමාක් වෙන්නේ. මේ කොපද කියනවා මම දන්නේ නැහැ. නමුත් ඒ සත්ව ලෝකයේ සත්ව ස්වභාවයෙන් සකස් වෙන හේතුඵල ධර්මය. දැන් මේ එක බල්ලෙක් ඉන්නවා, එයා දඩාවතේ කියලා තමයි කන්නේ. හැම කෙනාගේම හුදුකම්. ඉසි කරපු දෙයක් තමයි කන්නේ. නිදාගන්නේ අමු කියලා. තේරෙනවද? ඒ වගේම තව බල්ලෙක් ඉන්නවා, අර කුරුටුවත් දෙන ඕනා ළඟ ඉන්නේ, එයා ඔලොක්කේ නිදාගන්නේ, කාර්කේ යන්නේ කන්නේ කියන ආහාර පාන. ඒ කියන්නේ බල්ලන්ගේ ලෝකේ සමාජ අසාධාරණයක් තියෙනවද? බල්ලන්ගේ ලෝකේ සමාජ අසාධාරණයක් නැහැ නේද? ඒතර මොකක්ද ඒක හේතුව? මේ දඩාවතේ යන බල්ලා පෙර ජීවිතේක මිනිස්සෙක් වෙලා සිල්පද පහ ආරක්ෂා කරෙත් නැහැ. දන් දුන්නේ එයාට සියල්ලම අනේ. සිල්පද ආරක්ෂා නොකර නිසා තිරිසන් ලෝකෙට වැටුණා. දන් දුන්න නිසා ආහාර පාන නැහැ. නමුත් අර නෝනා ළඟ ඉන්න බල්ලා පෙර ජීවිතේ දන් දුන්නා. මම සීලයක් ආරක්ෂා කරේ. සීලිය ආරක්ෂා නොකර නිසා අර තිරිසන් සතෙක් බවට පත් වුණා. අන්න මාතෘකාව මේ මේ දන්දුන නිසා යා කියන සැපයක්. දැන් අර හම්බන්තොට දිස්ත්‍රික් කියන අර සමහර කාලෙක බැරි තමයි උලා ගන්න තත්ත්ව ටිකක්වත් වරද ටිකක්වත්. නමුත් අර නුවරේ ඉන්න හරකා මාත්‍යෝ ගාලෙක නිදා ගන්න රත්තන වල කන්නේ තුන්නක් දුන්නේ කිවි නීක සිය ගානක් දෙනවා. හේතු මොකද? මේ සියල්ලම හේතු නිසායි තමයි. පෙර ජීවිතයේ දන්දුන්නා කෙනෙක් සිල් රැක්කේ නැහැ, කෙනෙක් සිල් රැක්කා දන්දුන්නේ. ඊට අදාළව ඒ කර්මකාරය සකස් වෙනවා. තේරෙනවද? ඒසම් කොයි තේරෙන්නේ පොලේට අදාළව දැන් කෙනෙක් ඉන්නවා, යා කියනවා තමන්ගේ අපි කියව අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ඉන්නවා. ඒ අම්මා වර්ණේ කළු පාටයි, තාත්තා කළු පාටයි. එතකොට ඒ දෙන්න දරුවාට, ඒ දෙන්නාට ලැබෙන දරුවා වර්ණේ කළු. එතකොට මේ කළු දරුවා කියනවා, අනේ අම්මේ ඔයා කළු නිසායි මම කළුනේ. ඒක සාධාරණද? ඒ කළු දරුවා ඒ කළු අම්මා කුසල මාහුස වශයෙන් ඒ දරුවාට හිතනාල සංස්කාර පිටිපස්සේ ඊට අදාළ සංස්කාරය ඉතිරි. ඒතර මහා කෝටිපති පවුලකට දරුවෙක් මව් කුසට පයින් ඉන්නේ, ඊට අදාළ සංස්කාරය යන්නේ. ඒතර එහා අම්මාගේ තාත්තාගේ වරද සමාජයට මේ වරද නෙමෙයි, අපි සකස් කර ගන්නා කුසලේ අකුසලේ අදාළ වර්මා ඒ දේශිත.